ඒක ඉතින් ආණ්ඩුව තීන්දු කර අපි එහෙම ප්‍රශ්න කර වැඩි වෙලා නැහැ නේ. ඔය අපි සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න මොකද කරන්න කියලා. විපක්ෂේ ඕන හැකට විරුද්ධ වෙනවනේ. දැන් අයිල්ලෝකට යනවට යන්න යන්න කියලා පනතගෙන විරුද්ධ වුණා. විපක්ෂේ හිතන්නේ මේකට විරුද්ධ වෙන කාරීක ඒකේ ගොල්ලන්ගේ වැඩක්. අද පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීම, පක්ෂයේ ගම්මට්ටමේ සාකා සංවිධානය කිරීම, බලමණ්ඩල තරුණ සංවිධාන හැදීම ගැන තමයි කතා කරන්නේ. අපි ඉතින් වෙනසක් වෙනවද කියන එක මොකක්ද ඇහුවේ මට තේරුන්නේ නැහැ. නෑ 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 පක්ෂ සම්මේලන තියන්න ඕනේ. පක්ෂ සම්මේලනේ, තරුණ සම්මේලනේ, අපේ වෘත්ති සම්මේලනේ, කාන්තා සම්මේලනේ මේවා තියාගන්න එපා. ඉතින් ඒවට ඒ ගම්මට්ටමේ ටික ඉක්මනින්ම ආපහු ප්‍රතිසංවිධානය කරලා අලුත් නිලධාරීන් පත් කරලා ඒ සම්මේලන ටික තියාගන්න තමයි මේ ලැහැත්වෙන්නේ. ලංකාවේ මාධ්‍ය සඳහා අවසර පත්‍රයක් දෙන්න. උදාහරණයක් ඇටියට කිව්වොත් පුවත්පතක් ගහන්න, ගුවන් විදුලි බලපත්‍රයක් දෙන්න, රූපවාහිනී බලපත්‍රයක් දෙන්න නීතියක් අපේ රටේ හදලා නැහැ හරියට. ඉතින් ඒ නිසා ඔය රූපවාහිනී සංස්ථා පනත යටතේ ඔය හුඟක් අයට බලප දීලා තියෙන්නේ. ගුවන්විදුලි සංස්ථාව යටතේ සමහර අයට ගුවන්විදුලි බලපත්‍ර දීලා තියෙන්නේ. එහෙම අවුලක් තියෙන්නේ. ඒ නිසා ඒ මාධ්‍ය නියාමන පනත හරහා වෙන්නේ මාධ්‍ය කරුවන්ට, මාධ්‍ය ආයතනවලට වඩා නිදහසක්, වඩා ශක්තියක්, වඩා ඉඩකඩක් ලැබෙන එක මිසක් ඒ අය මේ හිර කරන්න නෙමෙයි. හිර කරන්න දැනට තියෙන නීති ඕන තරම් තියෙනවා. දැනට තියෙන නීති යටතේ ඕනම මාධ්‍යයක් තහනම් කරන්න පුළුවන්, ඕනම පත්‍රයක් තහනම් කරන්න පුළුවන්, ඕනම ගුවන්විදුලියක් තහනම් කරන්න තිබ්බා. ඒකට නෙවෙයි මේ ලයිසන්සයක්වත් දෙන්න හරියට නීතියක් නැහැ. එහෙනම් මේක ක්‍රමානුකූල කරලා මාධ්‍ය කරුවන්ගේ හා මාධ්‍ය ආයතනවල අයිතිය සුරකින්න තමයි ඔය හදන්නේ. ඉතින් ඒකේ අඩුපාඩුවක් තියෙනවා. ඉතින් ඒක ගෙනල්ලා පෙන්නවුවට පස්සේ ඔක වෙනස් කරගන්න බැරි. ඔබතුමාලගේ අදහස් කියන්නේ. ඒතර අපි වෙනස් කරලා දෙන්නම්. පළාත් පාලන මැතිවරණයට අපි සූදානම්. මේ කඩා වැටි ආර්ථිකය ගොඩ ගන්න ඒකටයි මේ සූදානම් වෙන්නේ. රටේ ආර්ථිකය තාම නරක විදිහට කඩාගෙන වැටුණානේ. තාමත් අපි ඍණ ආර්ථිකයක යන්නේ. ලංකාවට එහෙම උනේ නෑ ඉතිහාසෙ කවදාවත්. ඒ නිසා පළවෙනි දේ තමයි මේ ඍණ තත්ත්වෙන් ධන තත්ත්වයට රටගෙන එන්නේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ජනමාධ්‍යවේදීන් හැටියට කටයුතු කර යුත්තේ කොහොමද කියන එක මාධ්‍ය සදාචාරාත්මක අයිතියක් තියෙනවා. මම පෞද්ගලික ඕකෙන් ගුටිකාපු බැටකාපු මිනිහෙක්. උදාහරණයක් හැටියට එක අවස්ථාවකදී මගේ නඩුව යනකොට මට මාධ්‍ය කොයි විදිහට හැසුරුනේ. ඊළඟට එක අවස්ථාවකදී යම් ආයතනයක් මට විරුද්ධව දවස ගන්න නිවුස් දාගෙන ගිහිල්ලා ගහපු විදිය. මං හිතන්නේ ඒ වගේ දේවල් මේ රටේ වෙනවා. ඒ වගේම අද සමාජ මාධ්‍ය තුල පවා සමහර කියන කරුණු වල සත්‍යතාවයක් නැහැ. බොරුව කියනවා. මිනිස්සු අතර වෛරය පතුරනවා. ආගම් ජාතීන් අතර වෛරය පතුරවන දේවල් වලට මූලිකත්වයක් දෙනවා. රටේ ධනාත්මක සුභවාදී දේවල් වලට වඩා ඒ දේවල් වෙනවා. ඒ නිසා යම් නියාමනයක් සිදු වෙන්න ඕනි කියන ස්ථාවරයේ ඉන්න කෙනෙක් මම. දැන් මෙහෙම කිව්වයින් පස්සේ ඉතින් මට මාධ්‍ය ගහයි. ඒක වෙනම කාරණාවක්. මම හැමදාම හිතට එකක කතා කරන කෙනෙක්. හැබැයි මම මාධ්‍යවල තියෙන නිදහස නැති කරනවට මම එකක නැහැ. හැබැයි මාධ්‍ය වැඩි ආකාරයට පාවිච්චි කරන යම් නියාමනයක් වෙන්න ඕනි කියලා මම විශ්වාස කරනවා. නෑ, ඔක දෙපැත්තක් තියෙනවා. කාණ්ඩයක් කැමැති, කාණ්ඩයක් විරුද්ධයි. එහෙම දෙපැත්තටම තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව කතිකාවක් ඇති වෙච්ච එක හොඳයි. මොකද සමාජ මාධ්‍යවල කියන දේවල් කුණුහරප, ඒ දේවල් ඔබතුමාලට අනුමත කරන්න පුළුවන්ද මාධ්‍ය විදින් හැටියට? ඊළඟට ඒ කියන දේ අරගෙන මාධ්‍යවල නිවුස් වල කියනවා නම් පත්‍රයේ විස්තරයට යනවා කුණුහරපයක්, කුණුහරප කියනවා ඒක. එතකොට ඒව හරිද?
ඒ දෙයක් උනායින් පස්සේ සමාව ඉල්ලනවා මාධ්‍ය පොඩි කෑල්ලක ලොකුට දානවා මුල පිටුවේ. ඉතින් මං කියන්නේ ඒ වගේ දේවල් මාධ්‍ය විදිහින්ම නිවැරදි වෙන. දැන් මම මෙහෙම කිව්වා මාධ්‍යට උපදෙස් දෙනවද මූ කියලා අහයි මගේ. මට ඒක අදාළ නැහැ. මම කියන්නේ මේ සම්බන්ධව දෙපැත්තම අදහස් තියෙනවා. දැන් මේ මේ දැන් ඊයේ දිනේදී ඔන්න ජාතික ජනබලයේ දැවැන්ත විරෝධතාවයක් කරලා පළාත් පාලන මැතිවරණය නැවත ඉල්ලන්න ගත්තා. දැන් ඔබතුමාලා මොකද මං හිත ඔබතුමාලා දැවැන්ත කියන්නේ මොකද්ද කියන්නේ? අපි මැයිදිනයක් කරා ගෝල්ෆෙස් අන්න දැවැන්ත ඔබතුමාලා දකින්න තියෙන හිටපු සෙනඟ ප්‍රමාණය. ඉතින් ඒක දැවැන්ත වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය ඉල්ලීමක්. අඩු ගානේ මුළු රටේ ඉන්න අපේක්ෂකයන්ගේ 3 එක එකක් ආව නම් ඔය ටෙඩි ඉන්න ඕනේ. දැන් පළාත්පාල මැතිවරණයකටද ඔබතුමාලා සූදානම් ජනාධිපති වර්ණයටද? ඕනම මැතිවරණයකට මම සූදානම්. දැන් ජන මේ මහින්ද ජනාධිපතිතුමාත් හැබැයි කියලා ගියා ඕනම මැතිවරණයකට සූදානම් කිය ඔක්කොම හැබැයි එක මට්ටමෙන්ම ඉන්නවා. ඒ කියන්නේ එකටම මැතිවරණ දිනන පරිදිනෙක් මැතිවරණ ප්‍රතිඵලත් එක්ක. ඒක ජනතාවගේ අයිතියක්. හැබැයි අපි පක්ෂයක් හැටියට මැතිවරණ ඕනම එකක් තියන්න අපි ඒකට සූදානම්. දැන් මේ දැන් ඊයේ දිනේදී අපි දැක්ක අර ගජේන්ද්‍ර කුමාර මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ වැඩි ප්‍රකාශය. හැබැයි මේකට එක එක මත තියෙනවා. එක්කෙනා එක එක විදිහට විවේචනය කරනවා. මොකද්ද මේ 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 පොලිසියට සහ මේ ගජේන්ද්‍ර මන්ත්‍රීතුමා එක සිද්ධියක් විතරනේ. ඒ සිද්ධිය උනේ කොහොමද කියන එක මාධ්‍ය ආවරණය කරපු ඔබතුමාලා දන්නවා. හැබැයි 2015 ඔය මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ යහපාලන ආණ්ඩුව කාලේ ඔය වගේ කීදෙන මන්ත්‍රීවරු කීදෙනෙක් පත් අඩංගුට අරන් හිර කරාද? එව්වල ප්‍රතිඵල අනිත් පැත්තට කරකිනකොට රිදෙනවා වැඩි. ඉතින් විපක්ෂයටත් අද ඒක තේරලා තියෙනවා. ඊයේ දිනේ හැබැයි හොඳ කතාවක් ආවා මේ මේ අපේ මේ හිටපු ජනාධිපතිවරේ නෑ රටක විනයක් තියෙනවයි කියන්න ඕනි කියන එක මං කියනවා. හැබැයි විනයක් තියන්න ඕනි කියන්නේ මිනි මරන්න එව කරන්න නෙමෙයි. දැන් මට මතකයි ජයා ජයවර්ධන මහත්තයාගේ ලක්ෂයක් විතර ජූලි වර්ජක එළියට දැම්මා. හැබැයි රටේ පාලනයට අවශ්‍ය දේවල් වෙන්න ඕනේ. එහෙම නොකරින්ද තමයි ගෝඨාභය මහත්තයාට ඒ දේ උනේ. රටේ විනයක් රකින්න රාජ් මං ඒකයි කියද ආණ්ඩු පෙරලන්න පුළුවන් ආණ්ඩු වටන්න පුළුවන් රාජ්‍ය පෙරලනවා නම් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්. ත්‍රස්තවාදී ක්‍රියාවලට ත්‍රස්තවාදයෙන්ම මුහුණ දෙන්න ඕනේ. දැන් නඩුවලට එහෙම මොකද උනේ? දැන් ඔබතුමාලගේ ගෙවල් එහෙම කිවි තිබ්බා තාම සාධාරණයක් වුණාද මොකද වෙන්නේ? නෑ තාම නෑ. අපන්දියක්වත් නෑ. අපිට කිසිම දීමනාවක්වත් මේ වෙනකන් අද වෙනකන් අපිට ලැබිලා නෑ. හැබැයි අපි ඒව ඉල්ලන්නේ නෑ. මම දන්නවනේ රටේ ආර්ථිකය කොයි විදිහටද බලපාන්නේ කියලා. හැබැයි අපි මානව හිමිකම් එකට ගිහිල්ලා අපි ඉල්ලුව අපිට වන්දියක් ලබා දෙන්න කරපුවා. හැබැයි ඒ වන්දිය අපිට ලබා දෙනවා වගේම ඒ වන්දිය ලබා දෙන වන්දිය අය කරගන්න ඕනේ මේව කරපු මිනිස්සුගේ. රටේ සාමාන්‍ය මිනිහගේ පල්ලි නෑ මේකට. එහෙමනම් අපි ගාව තොරතුරු තියෙනවා උසාවිය වල නඩුහල දඩුවම් කරලා වැඩිකාරයන්ට ගෙන් මුදා ඒගොල්ලන්ගේ දේපල රාජසන්ත කරලා හරි ආණ්ඩුව මුදල් අය කරගන්න ඕනේ. එහෙම එමයි යෝජනා. මම මේ සාමාන්‍ය මිනිසුන්ගෙන් ආණ්ඩුව සල්ලි අරන් අපිට වැඩක් නෑ. මේව කරපු මිනිසුන්ගෙන් මේක අය කරගන්න ඕනේ කියන එකයි මං කියන්නේ. ආණ්ඩු තිබ්බක පළියට අපිට කටයුතු කරන්න බෑ. රටේ ව්‍යවස්ථාවක් තියෙනවා, නීතියක් තියෙනවා, කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුව තමයි වෙන්න ඕනේ. ආණ්ඩුව බලය අයුතු ලෙස පාවිච්චි කරන එක අපි අනුමත කරන්නේ නැහැ. ඒකිට අපි නීතියානුකූලවම අපි අවශ්‍ය දේවල් කරනවා. ලක් පෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්